පැතුූ වෙනස හම්බ වෙලා. කතා කරන එක එකක් ක්‍රියාව තව එක. දේශපාලල නම් පක්ෂවල නම් මට කොහොමත් අදාල වූ කියෙන සරලොමක ොත්තේම අනුර වෙනුවෙන් හිල්ලා වාඩි බාර අනුර සහ අනුරත් එක්ක ඉන්නවාත් ඒ වගේම අනුරගේ හොඳ සෙවනැල්ල වගේ පිරිසක් කවද බාදුර ගත්ත ඔබ ඒ පෞෂල ආදරය කරනවාද ඇත්තටම ඔහුට මං ගැන විශාල පක්තියක් ප්‍රසස්ති කියන්න ලියන්න වෙලාසන වැඩි නැද්ද හොට සහෝදරය එන්නේ මේ සිිස්ටම් එකක් නැති රටකට සිිස්ටම් එකක් ගේ පෙදැන් ඔය හමින් සැරේ ඔය පාලිමිතු මතිරනත් කැම්පේනේ පට වැඩ කරන්න අවශ්‍ය මිනිස්සු හරියට තෝරගත්තේ නැත්තම් ඔවුන් වල්මත් වෙනවා ඒම කත්ති නොද මම හරියට මැටි ගොඩක් වගේ ම් කෙනෙකුට ඒකින් ඕන දෙයක් හදාගන්න පුළුව අරාධන කම්මුණනාත් දැන ඒම එකක් මංකි ඒක සාන මේ ම හැමති හැමති ඒක නිසාන මේ පත කැමද කොයද මොකෙන් දිරිපති දිරිපත්ත ඉතින් එපප එක එකෙන් තමයි මුතිද දාල බැලුවේ දැන මුති දාන්න දෙයක් නෑන පසන්ත එක මට ඔහුගේ දිස්තරික්කය වනත් ඔහු වෙනුවෙන් කතා පවතන්න මා අදටත් බොහම සන්තෝසය එකන් මිගානාට්‍යකමන් තාමරඟ බාල අපි බලමු දැ මේ වැරසහන අනභාවේ අපේ අනුකුමරි සනායක ජනපැත්තුමත් ඒ අයටත් තීරණයක් ගන්න පුළුවන් මේ කිව්ව කාරණයක අයිබුවන් පූර ප්‍රචාරක පටය ඔප දැක්ක අපි දේශපාලන පෙරලියක් සිදුවී තිබෙන මොහොතක දේශපාලන පෙරලිය වෙනුවෙන් පෙනී හිටි කලාකරුවන් එක්ක කතාභා කරන සූතනම් වෙනවා මේ පැතු වෙනස සිද්ධ වෙලාද මේ ගතවේච දින කිහිපය තුළ මොනවගේ දෙයක්ද සිද්ධ වෙලා තින තමන් අදහස මොනවාගේද කියලා කියන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ටිකක් අමුතුම විදිහේ සහ සම්මතාව ගොන්නයා ගත්ත කලාකරුවෙක් රෝහණ විජේවිරටත් රඟපාපු කෙනෙක් ලංකාවේ සිනමාවේ යුගයක් නියෝෂණය කරපු අග්‍රගන්න කලාකරුවෙක් අයිබන් කර පිළිගන්නවා අයිබ කමල්ලයේ මේ මොකක්ද හිතන්නේ පැතුූ වෙනස හම්බ වෙලාද පයිතන්නේ අපි යුගයෙන් යුගයට මේ ජන ක්‍රමය හොඳ මාවතකට හැමතිස්සම පත්වෙනවා නම් ඒකට අවශ්‍ය මිනිස්සු බිහිවෙන්න ඕනේ. තැන් නිදහසෙන් පස්සේ මේ රට බොහෝ විට අර ඒ කාලේ හිටියේ ඒ පරිපාලනය තුළ රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ ඒකට දාසකම් කරපු ඒකට ගැතිවෙච්ච යුරෝපීය එමනතම් බටහිර පන්නේට හැඩගැහිච්ච පිරිසක් තමයි මේ යාන්ත්‍රණයට එකහුනේ ඒ පොඩ්ඩක් හරි වෙනස් වෙන්න උත්සාහ ගත් පිරිසක් හිටිය බොහොම ආර්ය සිංහල සූට්ටදගත්ට උත්සාහ කරපු පණ්ඩාරනායක උන්න හැවගේ කට්ටිය නමුත් ඒ අතරෙත් හොඳ මාකළු සිංහලයුත් හිටිය නමුත් ඒ ආධිපත්්‍ය පැවතුනේ අර ක්‍රමය තවදුරටත් වෙනත් රූපයකින් ගෙන ගිය ඒ ඇති නැති පරතරය පවත්වාගෙන ගිය පාලකින් පිරිස අයෝ එහම කියන දැන් මහින්ද රාජපක්ෂ මහත්මය ගුරහන් සාටකය දාන ගමි සුවන අඳුරන්න අපපච්චි කෙනෙ පහල්ලා හිටියනේ ඔබත් ඒ කාලේ කඩේ ගියානේ මම කඩේ ගිය නෑ මහින්ද රාජපක්ෂ මහත්ම මහින්ද රාජපක්ෂ මහත්මට කඩේ ගිය නෑ නමුත් මම එහෙම කඩේ ගිය දෑ කාටවත් මම හදවි දන්න විදිහට සරත් ෆොන්සේක මහත්මයත් එක්ක හිටිය සරත් ෆොන්සේක මහත්මයාට ඊට පස්සේ අර ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයට එරෙහිව ඒ වෙලාවෙ හිටියේ මම කඩේ ගිහිල්ල නෑ කාටවත්. මම ඇතැම්විට අපි හැමතිස්සෙම විශ්වාස කරනවා වගේ නායකයන් මේ ජනතාව ඉදිරියට ඇවිල් අපි ඉදිරියට ඇවිල්ලා කතා කරනකට ඔවුන්ට අවස්ථාවක් නොලැබී තියෙන වෙලාවේ. තමන්ගේ අවස්ථාව ලබාගැනීමේදී ඔවුන් උක්කූට උපක්‍රමශීලීව විදි සමාරක් වෙලාට ඔවුන් හැසිරෙනවා. ඔවුන් ගේ හදවතින්ම කතා කරන්න පටන් ගන්නවා ඇත්තටම තමන් ඔච්චර මේකට කැපවෙනවා පිරිසක්ද කියලා. නමුත්
ක්‍රියාවෙන් එව වෙන්නේ නැහැ. කතා කරන එක එකක්, ක්‍රියාව තව එකක්. ඒක ඉතින් අපේ රටේ ජනතාව අත්විඳලා තියෙනවනේ. ඔයා ඇහුවා නම් මහින්ද රාජපක්ෂ කියන්නේ මගේ ඉතාමත් බඩ සහෝදරයෙක් වගේ කතා ගන්න පුළුවන්. ඔහු සමහර වෙලාවට මං වෙනුවෙන් අරගෙන කරන්න උත්සාහ කරලා තියෙන දේවල් ගැන. නමුත් මම දේශපාලන වශයෙන් කවදාවත් එතුමා එතනට ගියයින් පස්සේ මම පිටිපස්සෙන් ගිලා නැහැ. නමුත් මම එතන නොසිටි එක සමහරක් විට ඔහුට අවාසියක් වෙන්නත් ඇති. මොකද ඔහුගෙන් බලාපොරොත්තු වුණේ මිනිස්සු මේ අර බොහොම අර මේ සිස්ටම් එක ඇතුලේ කොහොමද තමන් කීයක් හරි සාක්කුවට දාගන්නේ කියන ව්‍යාපාරික මනසකින්, එහෙම නැත්නම් බොහොම කූටල විදියට හිතපු එක්තරා ව්‍යාපාරිකයන් පිරිසක්. යාළුවොත් හිටියනේ, යාළුවරු, යාළුවොත් සමහරක් විට මගේ යාළුවා ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් එහෙම පිරිසක් එක්ක වැඩ කරද්දී තමන්ට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට නොදැනුවම ඒ විදිහට තමන්ත් හැදගෙන. නැත්තම් මහින්ද රාජපක්ෂ කියන චරිතය අදටත් මේ රටේ ජනාධිපති හැටියට තියාගන්න ඕනේ කියලා හිතපු දේවත්වයෙන් සලකපු පිරිසක් මේ රටේ හිටියා. දැන් අපි කතා කරමු. දැන් ඔබ වෙනස් වෙනවනේ. ඔබ යම් යම් අවස්ථාවල දේශපාලන වශයෙන් යම් යම් තීරණාත්මක අවස්ථා කිහිපයක් පසු කරමින් එනවා. එහෙම ඇවිල්ලා කමල් අද්දරච්චි 2024 අවුරුද්දේ තීරණයක් අරගන්නවා. මම දැක්කා රැස්වීමකටත් ගිහිල්ලා කලාකරුවන් එක්ක වාඩි වෙලා ඉන්නවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මාත් එක්ක ජාතික ජන බලවේගයේ නෙමෙයි, අනුර කුමාර දිසානායක මහත්මයාගේ, අපේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ කියන්නේ පක්ෂ වෙනුවෙන් නෙමෙයි. මම පක්ෂ සමාජිකෙක්වත් නෙමෙයි. මොකද මට ওই දේශපාලන නම් පක්ෂවල නම් මට කොහොමද අදාළ වුණේ? එහෙනම් සරලවම කිව්වොත් එහෙම අනුර වෙනුවෙන් ගිහිල්ලා වාඩි වුණා. අනුර සහ අනුරත් එක්ක ඉන්නවා, ඒ වගේම අනුරගේ හොඳ සෙවණැල්ල වගේ පිරිසක්. කවුද ඔබ අනුරගත්ත? බසන්ත එතනින් ගියාම අපි දන්නවා සුනිල් හඳුන්නෙත්තිල වගේ අය ටිකක් ඇසුරු කරලා තියෙනවා. ඒත් එහෙම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හැටියට මම එහෙම නෙමෙයි. නමුත් මගේ මම චිත්‍රපටයේ රඟපානකොට වුණත් මට මං එතෙන්දි තමයි ඇත්තටම සැබෑ විජේවීර කියන පුද්ගලයාගේ ඇතුළාන්තයට යන්නේ. ඉතින් ඒකම මට ඇති වෙනවා ඇත්තටම හොඳ ගෞරවයක් ඔහු ගැන. ඉතින් කොහොමාරි අනුර කුමාර කියන ඒ චරිතය සෑහෙන කාලයක් තිස්සේ මේ රටේ දේශපාලනය තුළ සක්‍රීයව බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගේ ගමන ආපු කෙනෙක්. ඔහු තමයි පාර්ලිමේන්තුවේ ඇතුළත හොඳ හඬක් නැගුවා හැම තිස්සෙම සිද්ධ වෙන. ඔබ ඒ පෞෂල ආදරය කරනවාද? ඔව් ඇත්තටම ඔහුට මං ගැන විශාල භක්තියක් තියෙනවා. මොකද හැම තිස්සෙම මේ මිනිස්සු ප්‍රාර්ථනා කරපු වෙනස ඇති කරන්න ඒ අවස්ථාව උදා කරගත්තේ ඔහු. ප්‍රශස්ති කියන්න ලියන්න වේලාසන වැඩි නැද්ද? නෑ, මෙහෙමයි. දැන් කෙනෙක්ට ඒ පියවර ගන්න පුළුවන්. ඒ පියවරට අපිට හදවතින්ම ඒකට ඔහුට ආශිර්වාද වෙන විදිහට, ආශිර්වාදයක් වෙන විදිහට ඔහුට ඒකට දායකත්වය ලබා දෙන්න පුළුවන්. මම කළේ ඒක. මොකද මේ රටේ සිස්ටම් එකක් චේන්ජ් කරන්න ඕනේ කියලා ගොඩක් අය හිතනවා. නමුත් මේක සිස්ටම් එකක් චේන්ජ් කරන්න දෙයක් නැහැ. මේ රටේ සිස්ටම් එකක් නැහැ. එතකොට අනුර සහෝදරයා එන්නේ මේ සිස්ටම් එකක් නැති රටකට සිස්ටම් එකක් ගේන්න. අන්න ඒ ගේන සිස්ටම් එකට සම්බන්ධ වෙන්න කොටස්කාරෙක් වුණා නම් මම අන්න මගේ දායකත්වයේ තියෙන අන්න එතන. දැන් සම්බන්ධ වුණාද? දැන් ඒක සම්බන්ධ වුණානේ. සම්බන්ධ වුණේ පළවෙනි පියවර. ඔය මාත් එක්ක පවත්වපු සම්මුඛ සාකච්ඡාවේදී මෙතන මුල්ම අනාවරණයක් කරනවා. ඉංග්‍රීසියකුත් දෙනවා. වෙලා වෙනස් වෙන්න ඕන කියන කාරණා. එතකොට අපි අවුරුදු 70 ගානක් 75 දහසෙන් පස්සේ 80කට කිට්ට වෙන කාලයක් මේ වෙනස් නොවිච්ච ඒ දේශපාලන ඒ කියන්නේ සම්ප්‍රදාය, ඒ කියන්නේ පක්ෂ පාට එහෙම නැත්නම් පවුල් අතර තිබ්බ දේශපාලනෙන් බැහැර වෙලා මිනිසුන් අතර පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක් අද ජනාධිපති බවට පත් වෙන තත්ත්වයකට මේ රට හැරුණා. මේ රට හැරුණේ 3% ඉඳවත්, එහෙම නැත්නම් වෙන හේතුවක් ඉඳන් නෙමෙයි. මේ රටේ සම්පූර්ණයෙන්ම බහුතරයක් ඒ ජනතාව
ඕන වුණා සැබෑවින්ම මේ රටේ වෙනසක් වෙන්න ඕනේ කියලා. අන්න ඒ ජනතාවගෙන් එක කෙනෙක් තමයි මමත්. එතකොට මමත් මගේ දායකත්වය ලබා දුන්නා මට පුළුවන් විදියට. මට හඬක් නගන්න පුළුවන්, මට මතයක් කියන්න, වේදිකාවටත් ගොඩ වුණා. වේදිකාවටත් ගොඩ වෙලා. මොකද මම වේදිකාවට ගොඩ වෙලා කිව්වේ මොකද්ද? මේ එක විශ්‍රාමික ගුරු පියෙක් කියපු කතාව. අනුර කුමාර සහෝදරයට ඡන්දයක් දෙනවයි කියන්නේ තමන්ගේ දරුවට යමක් ඉතිරි කරලා නැත්තම් ඒ දරුවට තේ අක්කර දෙක තුනක් හදලා දුන්නා වගේ. එහෙම නැත්තම් ගොවිතැන් කරන්න සුදුසු, ඒ කියන්නේ ගොවි බිමක් අක්කර දෙක තුනක් වගා කරලා දුන්නා වගේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ඔහුට තමන්ගේ ඡන්දය විතරක් දීමින් මත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔහුට තව තවත් මිනිසුන්ගේ ආශිර්වාදය ලබා දිය යුතුයි. අද අවශ්‍ය වෙලා තියෙන්නේ ඊළඟට ඒක. ජනතාවගේ ආශිර්වාදය ඕන වෙනවා. ඔය දැන් ඔය හිමින් සැරේ ඔය පාර්ලිමේන්තු මැතිවරණත් කැම්පේන් එක පටන් ගන්නවා. මේක මම කියන්නේ යන්නේ අපි යමක් පටන් ගත්තොත් ඒ නිමාවක් දකින්න නම් ඔයා මේ අතේ තියෙන අත් දෙක පොඩි වෙලා කියලා අත් දෙක විතරක් අයින් කරලා ඔයා අනිත් එක නිකන් අදින්නේ නැහනේ. ඔයා සම්පූර්ණ කමිසෙම අයින් කරනවා. කොලර් එකත් අයින් කරනවා. මේ අතේ කෆ් එකත් අයින් කරනවා. එහෙම ඒ විදිහට ඇඳාම තමයි ඒ ඇඳුමේ නිමාවක් තියෙන්නේ. ඒතර මේක නිමාවක් එන්න නම් අනුර කුමාර සහෝදරයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ව්‍යවස්ථා වෙනස් කිරීම. මේ රටට නව ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීම. මෙන්න මේ දෙක අත්‍යවශ්‍ය කාරණා දෙකක් තමයි මේ රටේ තියෙන්නේ. එතකොට ව්‍යවස්ථා වෙනස් කරන්න හිතනවා නම් කෙනෙක් තුනින් දෙකේ බලයක් තියෙන්න ඕනේ. එතකොට ජනතාවට යුතුකමක් තියෙනවා මේ වෙලාවේ තුනෙන් දෙකේ බලයක් කොහොමද හරක් දෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් 125ක් නෙමෙයි 150කට විතර පිටවෙන ප්‍රමාණයක් මේ ඉදිරි ජනග්‍රහණය වෙනුවෙන් ලබා දෙන්න ඕනේ. දැන් කෙනෙක් කියනවා මේ හිතුවක්කාර වෙයි දන්නේ නැහැ, බලය දීලා ඉවරලා පිස්සුන රන්න පටන් ගනී දන්නේ නැහැ. මේව සැක සංකා සමාජයේ මතුවෙනවා, මතු කරනවා සමාන අවස්ථාවල්. මෙතන මම දැන්ම අපිට මේ අසුභවාදී වෙන්න බෑ. ඕන පාලකයෙක්ට වරදින තැන් තියෙන්න පුළුවන්. හරියට මුලේ කෙලින් තියාගෙන වැඩ කරේ නැත්තම්. දැන් පටන් ගන්නම හරියට තේරුම් ගන්න ඕනේ දැන් අනුර සහෝදරයාව ඉදිරියට ගෙනාපු සහ ජනතා විමුක්ති පෙරමුණ සමග අත්පැල් බැඳගත්තු NPP එක ලොකු කාර්යභාරයක් මෙතන කරනවා. එයා තේරුම් ගන්නත් අවශ්‍යයි මේ ඉස්සරහට මේකේ බලය හරියට ස්ථාපිත කරගන්න ඕනේ නම් අර මී මැසි කූඩුවක වගේ, එහෙම නැත්නම් මී මැසි මී වදයක වගේ එක එක කාර්යයන් වලට යොදවන මී මැස්සෝ ඉන්නවා. ඔයා වගේ මේ වගේ කාර්යභාරයක් ඔයා දැන් මේ කරගෙන යන්නේ. එතකොට මේ කාර්යභාරය කරගෙන යාමේදී තමන්ගේ දරදිය ඇදපු තමන්ගේ කැපවීමෙන් වැඩ කරපු පිරිස තමයි මෙතන ඉස්සරහම තියාගන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරන්න අවශ්‍ය මිනිස්සු හරියට තෝරගත්තේ නැත්තම් ඕන් වල්මත් වෙනවා. එහෙම එකක් තියනවාද? මම විවේචනය නෙමෙයි කරන්නේ. එතකොට මේ වෙලාවේ මේ තරඟයේ ජයග්‍රහණයේදී තමන්ට විශ්වාස කළ හැකි මිනිස්සු කියන ඒවා වෙනස් වෙනවා. නමුත් ප්‍රමාණවත්ව විශ්වාස කළ හැකි මිනිසුන් සහ ඒකට හැකියාවක් තියෙන පිරිසක් එක්ක මම මේ කියන්නේ ඉස්සරහට මූණ දෙන්න තියෙන අභියෝගයන්. ඒ ජනමතය හදලා නොවැම්බර් 14 වෙනිදා පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් කරා. මේ වන්න NPP සහෝදරයන් එක හොඳට ඔළුවට ගන්න ඕනේ. ඉතින් මේක මේ වෙලාවේ එක පාට ඇවිල්ලා ප්‍රාතිහාර්යක් පානවා කියලා මිනිස්සු ඉදිරිපත් කරන්න ඕ. අපි ලැබපු ජයග්‍රහණය දැන් ඉතින් අපිට හරි, දැන් මේක තමයි අපේ ඊළඟ ජයග්‍රහණයෙන් පළමු පියවරට ලැබිච්ච ලොකුම අත්වැල කියලා හිතලා මිනිස්සුන්ගේ ගැන සම්පූර්ණ විශ්වාසය තියලා තමන්ගේ කැම්පේන් එක ගැන අධිතක්සේරුවකට පත් කරගත්තොත් සමහරක් විට තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබී යන්න පුළුවන්. ඉතින් අපි ඒකට සූදානම් වෙන්න. මොකද හැම විටම ජයග්‍රහකයා ජයග්‍රහණයෙන් උදම් වෙනවා. පරාජිතයා සමහරක් විට ඒ පරාජිත වෙච්ච තමන්ගේ දුර්වලකම අවබෝධ කරගෙන ඔවුන් හරියට ප්‍රතිසංවිධානය වෙනවා. මේක තමයි වෙනස. ඉතින් මේ වෙනස හරියට
ග්‍රහණය කරගන්න සුළු කාලයයි තියෙන්නේ. නිවැරදි දින කිහිපයයි තමන්ගේ කණ්ඩායම, දිනන කණ්ඩායම. තමන්ගේ කණ්ඩායම නෙමෙයි, තමන්ගේ දිනන කණ්ඩායම. වල තමන්ට තමන්ගේ පාක්ෂයෙන් තරග කළොත් කවුරු හරි කෙනෙක් තමන් දැනගන්න ඕනේ ඒ පුද්ගලයා හරියට මෙහෙව ගන්න. ඒක දෙවෙනි කාරණේ. නමුත් මේක ඉතාමත් මිනිස්සු රවට්ටන්න එන්නේ නැහැ, මිනිස්සු වෙස් බැඳගෙන එන්නේ නැහැ. හරි මම දැන් මේ ඕගලන්ට සාහිර තමයි මේ හදවතින්ම ඇවිල්ලා තියෙන්නේ කියලා අතෙන්ට ඇවිල්ලා වෙස් මාරු කරන්න යදන්නේ නැහනේ. ඒක බොහොම කලාතුරකින් දෙන්න පුළුවන් එකක්. දැනට තමන්ට විශ්වසනීයත්වයක් තබා ගන්න පුළුවන් මේ පුද්ගලයොත් එක්ක ඉදිරියට ගියොත් තමන්ට සහය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්න මිනිස්සු හරියට තේරුම් අරගෙන සමබර කරගෙන මේ ගමන ඉතාමත් සීරුවෙන් යන්න ඕනේ ගමනක්. හරියට අර අතුරේ යනවා වගේ පොඩි වැඩක්. පොඩ්ඩක් එහාට මෙහාට මොකක් කරේ අපිට කඹයක් කර තියෙයි අපිට එල්ලිලා ඉන්න. නමුත් ඒක නෙමෙයි, මේක සර්වයිවල් එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන වික්ටරි එකක්. මේක කොහොම හරි බැලන්ස් කරගන්න එකක් නෙමෙයි. මේක ජයග්‍රහණය සඳහාම මෙහෙවිය යුතු බාහිරාත්මක මෙතන. මම වැඩි බාධා කරන්න දෝ කියන කතාව අහගෙන හිටියේ මේ කමල් අදර්චි කියන කලාකරුවා ජාතික ජනබලවේගයේ කුමන දිස්ත්‍රික්කයේද මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ? මම දැක්ක ලස්සනට කියලා තියෙනවා මම සූදානම් ඉල්ලන්න ඕන තැනකින් දුන්නොත් බාර ගන්නවා කියලා. කොහෙන්ද බාර ගන්නෙ? මම දැන් මේ මම හරියට නිකන් මැටි ගොඩක් වගේ නිකන් කෙනෙකුට ඒකෙන් ඕන දෙයක් හදා ගන්න පුළුවන්. මගෙන් මොනවාද ගන්න තියෙන ප්‍රයෝජනේ වඩා හොඳට ගන්න පුළුවන් කෙනා ඒක ඒ විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ නාට්‍යයක් වගේ සිනමා පටයක් වගේ. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. මගේ උනන්දුව මම ප්‍රකාශ කරලා තියෙනවා මම ජාතික ජනබල වේගයේ ඉදිරි ජයග්‍රහණයට දායක වෙන්න මම පාර්ලිමේන්තුවට තරග තර ඒ කියන්නේ මැතිවරණයට පවා තරග කරන්න මම සූදානම්. ආරාධනාවක් හම්බුණාද? නෑ නෑ එහෙම එකක් මං කිව්වේ ඒක නිසා නෙමෙයි මං කැමති කැමති. ඒක නිසා නෙමෙයි පිට කැමති. පුවත්පත් කලාවේදී අවතාරකරුවෙක් ඇව්වා ඔයා ඡන්දෙ ඉල්ලන්නේ නැද්ද? මං කිව්වා ඔච්චර වේදිකාවල් නැගපුවා. ඔව් ඔයා ඡන්දෙ ඉල්ලන්නේ නැද්ද? ඔයා දැන් වේදිකාවල් දැන්. මං කිව්වා ඔව් ඉතින් මට මෙහෙම රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඒ වගේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා මේ වෙච්ච ජයග්‍රහණය තවත් හරියට අවුරු කරගන්න අවස්ථාවක් දෙනවා නම් මම ඒකටත් ඉදිරිපත් වෙනවා. එතන කොහෙන්ද මොකෙන්ද ඉදිරිපත් වෙන්නේ? ඉදිරිපත් වෙන්නේ ඉතින් NPP එකෙන් තමයි. ඉතින් ඒකනේ දැන් මේ සක්‍රීය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. නැත්නම් වෙනත් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අපිත් මේ අනුර කුමාර සහෝදරයත් එක්ක තමයි අපිත් ඉන්නේ. අපිත් සන්ධානගත වෙලා මේකට එකට යනවා. අපි මෙහෙමයි කියලා ඊතරත් හොඳ පිරිසක් හිටියොත් සමහරකට මට එතනින් යන්න පුළුවන්. මොකද එකම අරමුණට එකම අදහස් තියෙන කණ්ඩායම් දෙකක්. කොහොම වුණත් ඒක මට ප්‍රශ්නයක් නෑ. මට කොහෙන්ද කියන එක ප්‍රශ්නයක් නෑ. එක අරමුණක් වෙනුවෙන් මේ ඉදිරි අනාගත පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් බවට පත් කර ගැනීමේ අභිලාෂය තියෙන විදිහට යන කවුරු වුණත් හරි කමක් නෑ. ඒකට සහයෝගය දක්වන්න මම සූදානම්. ඒතර මගෙන් ඇහුවා කොයි පළාතද? මං කිව්වා පළාතක් මට මන් දන්නේ නැහැ. මට කොහෙන් මට ඒ අවස්ථාව දුන්නොත් මම කැමති. හැබැයි ඉතින් මම කැමති ඉතින් කොළඹ නම් මම කොළඹ ඉන්නේ ඉඳ මට තවත් දෙයක් තියෙනවා. එහෙම නැත්නම් රත්නපුරේ පැත්තේ මගේ නොඑක් සම්බන්ධකම් තියෙනවා. මගෙන් මගේ ව්‍යාපාරික කටයුතු ඒ කරනවා. ඉතින් මට නමුත් කොහෙත් එකයි. අවස්ථාව විතරයි අවශ්‍යයි. නමුත් ඒ අවස්ථාව මට ඒ අය ලබා දුන්නොත් තමයි මට ඒක කරන්න පුළුවන්. ඉංගියක්වත් පළ වෙලා තිනවද chance එකක් දෙන්නම්. එහෙමයි. එහෙම මම ඉතින් අහන්න ගියේ නැහැ. නමුත් මම ඉදිරිපත් කරලා තිනවා මගේ යෝජනාව. ඕකේ ඕගොල්ලන්ට ඕන. මුට්ටියද දාලා බැලුවේ? නෑ 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 මුට්ටිය දාන්න දෙයක් නෑනේ. ඉතින් මම වේදිකාවටත් ඇවිල්ලා කතා කරලා ජනතාවගේ ඒ ප්‍රසාදය දිනාගත්තයින් පස්සේ මම විතරක් නෙමෙයි. මම ඉදිරිපත් වෙනවා කියන්නේ තව කෙනෙකුගේ ජයග්‍රහණ වෙනුවෙන් මට කතා කරන්න පුළුවන්. ඒක මගේ මට මේ ආසනයක් ලබා දෙන්න මට ඡන්දය කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ මේ NPP එක වෙනුවෙන් හෝ ඉදිරිපත් වෙලා ඉන්න මේ හැම දිනාටම ඔබලාගේ ඡන්දය ලබා දෙන්න. මොකද මේ රටේ තියෙන ඉදාමත් ලබාගත් ජයග්‍රහණේ යම්කිසි භුක්තියක් විඳින්න ලැබෙන්නේ මේ අනුර ජනාධිපති වුණාම නෙමෙයි. මේ පාර්ලිමේන්තුව හදාගෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඕන ඒ ජාතික ප්‍රතිපත්තියයි ව්‍යවස්ථා සංශෝධනයයි
එක්කෝ ජනාධිපතිකමයේ කොයිච්චර කාලයක් ඉන්නවද නැද්ද මන් දන්නේ. ඒකත් අහෝසි කරනවා නම් තවත් හොඳයි. ඒ ව්‍යවස්ථා සංශෝධනය වලට අනුව මේක ඉදිරියට ගෙනියනවා නම් තවත් හොඳයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කමල් අධිරාජ්‍ය මේ වෙලාවේ මේ අවස්ථාවාදී දේශපාලන ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න හදන්නේ. කවදාවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු හීන තිබුණු කමල් මේ වෙලාවේ ඔන්න ජාතික ජනබලවේගයේ ඉල්ලීලා ලෑස්ති වෙන්නේ. ඒකක් ගහලා මන්ත්‍රී කෙනෙක් කියන්න. මම දැන් ඉන්නේ හැමතිස්සෙම හිතාගෙන මට අවශ්‍යයි මගේ නිදහසේ මේ ජීවිතේ මේ ඇවිල්ලා තියෙන වයසත් එක්ක මගේ මට ජීවිතේ මගේ මට කාලය අවශ්‍යයි. වයසයි කවර වයස කීයක් වගේද? මට 62ක්. එතකොට මම මන්ත්‍රීවරේ කවදා හරි වෙලා ගියා මට අවශ්‍ය නැහැ මන්ත්‍රීවරේ හැටියට මුළු කාල සීමාව රැඳී ඉන්න. මම වැඩි වුණත් මම කල්පනා කරලා බලයි අවුරුද්දක් දෙකක්. මොකද අවුරුදු දෙකක් යනකොටවත් මේක හරි මාවතකට දාන්න බැරි නම් එතන ඉන්න එකේ තේරුමක් නැහැ. එතකොට මේක හරි මාවතකට දාන්න පුළුවන් නම් ඒ මාවතට ඒ කාලය වෙනකොට ඒක අපිට මේක මේ සම්පූර්ණයෙන් මේ ශ්‍රී ලංකාවේ ඒ දිශානතිය හරි මාර්ගකට යවා ගන්න ඒ කාලේ හොඳටම ඇති. කන්න කීපයක්ම වගා කරලා මේ රටේ ඒ සෞභාග්‍ය ආහාර සුරක්ෂිතතාවය ඒව ඔක්කොම ගොඩනගන්න පුළුවන් කාලයක් තියෙනවා. අපිට ලොකුම ප්‍රශ්නේ ඒකයි. අද මිනිස්සු බඩගින්නේ. ඉතින් කොහොම වුණත් ඒ හැම දෙයක්ම කරන්නේ ඒ සුළු කාලය ඇතුළත අවුරුද්දක් දෙකක් ඇතුළත කරගන්න පුළුවන් වුණයින් පස්සේ අපි තරුණ තරුණියෝ ඉන්නවා. අපි මේ වල හැපිලිගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට ඉඩ දෙන්න ඕනේ. නමුත් අද මේ වෙලාවෙත් මම මේ කැමැත්තෙන් හරි මට තියෙන ආශාවක් බුදුන්පත් කරගන්න නම් නෙමෙයි මම එන්නේ. මේ ඡන්දය දිනවල දෙන්න තියෙන අවශ්‍යතාවයම පමණයි. නැත්නම් ඊට වඩා මම කැමති බොහොම විනෝදයෙන් අවසකට ගෙදරට වෙලා එක නාට්‍යයක් මොක් හරි කරගෙන එහෙම නැත්නම් චිත්‍රපටයක් හදාගෙන එහෙම නැත්නම් මගේ ව්‍යාපාරික යමක් කරගෙන ඒ හැම එකේ මම මේව හැම දෙයක්ම මට කැප කරන්න වෙනවා. මට මේ එතකොට ඒ කාලය තුල මම හැම වෙලෙම බලන්න වෙන්නේ මගේ ඒ අලුතෙන්ම මට ලබා දීලා තියෙනවා නම් ජනවරමක් ඒකට අදාළ දේවල් කරන්න. ඉතින් මම හිතනවා මට ඒක කරන්න පුළුවන් තාමත් හොඳ ශක්තියක් බුද්ධියක් තියෙනවා. හැම පැත්තෙම මට අත්දැකීම් තියෙනවා. ව්‍යාපාරික වශයෙන් අත්දැකීම් තියෙනවා. මට ස්වර්ණාභරණ අනික් කර්මාන්තය ගැන අවබෝධය තියෙනවා. මම ගොවිතැනත් කරලා තියෙනවා. ඔහුගේ කාලේ අක්කර 300ක් විතර උත්සාහ කරා බාස්මතී බීමකාවක් කරන්න. මොකද ඒකෙන් විශාල වශයෙන් පාඩු විඳගත්තා. නමුත් ඒ වගේ මේ රටේ කරන්න පුළුවන් චිත්‍රපටි ටෙලි නාට්‍ය හදනවායි කියන එක ඉතින් අමුතුවෙන් මට කියන්න. ඒ වගේම සමන් ව්‍යාපාරයක් ඔබ කරනවා. තින් මාළු ව්‍යාපාරයක්. ඒකත් මේ දේශීය කර්මාන්තයක් හැටියට ඉතාමත් හොඳින්ම ඒකට දායක වෙලා වැඩ කරා. ඉතින් දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත දේශීය කලාවන් පිළිබඳව ඒ කියන්නේ මට ඒ තියෙන දැනුම සහ අත්දැකීම් මේ හැම දෙයක්ම මේකට යොදා ගන්න පුළුවන්. දැන් අපේ හිතමුකෝ ඔබ ජාතික ජනබලවේගය වෙනුවෙන් මහමැතිවරණ වේදිකාවට නැගලා කැම්පේන් එකට දායක වෙනවා. මන්ත්‍රී වෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. අපේක්ෂකත්වයේ හම්බ වෙන්නෙත් නැහැ. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? නෑ නෑ මෙහෙමයි. එහෙම දුන්නේ නැත්නම් කොන්දේසියක් ආවෙ නැත්නම් ඉංගතාවයක් ආවෙ නැත්නම් ඔබ උදව් කරන්නේ නැද්ද? මෙහෙමයි. රටක උන්නතිය වෙනුවෙන් වැඩ කරන්ද ජාතික ජනබලවේගයේ වේදිකාවට නගින්න ඕනේ නැහැ. මම ජාතික ජනබලවේගයේ වේදිකාවට නැගලා එක පැත්තකින් මම මට වඩා මගේ ගැන කියනවට වඩා මට තව කෙනෙක් ගැන කියනවට කියන එක ටිකක් අපහසුයි. නමුත් මාත් එක්කම තරඟ වදින කවුරු හරි සොයුරන් පිරිසක් ඉන්නවා නම් ඒ අයගේ ශක්තියක් ලබා දෙන්න මට ලේසියෙන් පුළුවන්. ඒතර ඒ අනුව මට ඒ කැම්පේන් එකේදී යම් යම් මම අදහස් කරන එතන ඉන්න තව ප්‍රබල දැන් උදාහරණයක් ඇටියද වසන්ත. වසන්ත එක මට ඔහුගේ දිස්ත්‍රික්කේ වුණත් ඔහු වෙනුවෙන් කතා පවත්වන්න පුළුවන් මට අවශ්‍ය නැහැ කිසිම අපේක්ෂකත් එක්ක මොන්නේ. මම ගිහින් අනිවාර්යයෙන්ම ආපහු ගිහලා අනුරාධපුරේ කතා කරනවා. ඉතින් ඒ වගේ මම හිතන මෙන්න මේ පුද්ගලයෝ කීපයක් ඉන්නවා. ආදරය කරන පුද්ගලයෝ. ඒ අය වෙනුවෙන් ගිහලා කතාවක් කරලා මට එන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට මට හරි විදිහට දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඊට වඩා යමක් කරන්න පුළුවන් තවත් ආසනයක් දිනාගෙන
පාර්ලිමේන්තුවට එනවනම් තමයි. මොකද ඒක තමයි ඒ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමේ එක පියවරයි. දැන් අපි දැක්ක කලාකරුවන් විශාල පිරිසක් ජාතික ජනබල වේගයේ වේදිකාවේ ඉන්නවා අපි දැක්කා. දැන් මේ අයගෙන් සාදිශයේ බහුතරයක් අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වේදිකාවෙත් පෞගේ කාලේ ඉන්නවා. මොකද හිතන්නේ ඔබ මේ මේ කලාකරුවන් පිළිබඳව මේ විදිහට දේශපාලන වශයෙන් විවිධ කඳුර වලට මාරු වෙන කලාකරුවන් පිළිබඳව මොකද්ද ඔබේ අදහස? මෙහිමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් මමත් එක්තරා විදිහක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හිතවතෙක්. අදටත් එහෙම. එහෙම වුණා කියලා ඔහුගේ දේශපාලනය අනුමත කරගෙන එම වෙන වෙන ලාභ ප්‍රයෝජන ගන්න ගියේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වේදිකාව ඉදලා අද අනුර කුමාරගේ වේදිකාවට ආවන ඔහුටත් අයිතියක් තියෙනවා තමන්ගේ මතය වෙනස් කරගෙන තමන් හිටපු තැනින් වෙනස් වෙලා එන්න. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ අද කවුරු මෙතනට ආවත් ඒක අනුර කුමාර සහෝදරයාට වාසියක් වෙනවනම් මම ඒක අනුමත කරනවා. මොකද අපිට කියන්න බෑ යටි අරමුණු ගැන දැන් මේ වෙලාවේ කතා කරලා නිකන් වෙනත් මතයක් ඉදිරිපත් කරන එක තේරුම්න්නේ. දැන් මම දැක්කා ගොඩක් වෙලාවට මම ඉදිරිපත් වෙනවායි කියලා නිකන් ඔය ඒ කියමු නිවුස් එක දැක්කහම එක එක මිනිස්සු මම අර වේදිකාවේ අනුරාධපුරේ කතා කරනකොට කමල් ඔයා එන්න ඕනේ දේශපාලනයට, ඔයා ඉල්ලන්න ඕනේ මේකෙන් අරගයි මේකයි කියලා සුබ පැතුම් ඔබ ඔබ නියම කලාකරුවෙක් කියන්න රටේ නැති ඉතාමත් ආස හිතෙන ප්‍රශස්ත ඒ වගේම සුබ පැතුම් ආදරණීය වදන් ඔක්කොම ඉදිරිපත් කරලා තිබ්බට මම දේශපාලනයට ඇවිල්ලා තවක් කරනවා කියනකොට මෙලෝ රහක් නැති දේවල් කියලා මන් දැනේ එකම මඩ තියෙනවනේ මඩ ගෲප්ස් වලින්ද මන් දැනේ එක දිගට කියාගෙන කිසිම හරයක් නැති චෝදනා පවා කිය එක එක දේවල් මම නිර්දෝෂී භාවයේ ඉන්න මාව ආපහු නිකන් මේ මේ අර මඩ තට්ටු පිටින් ගාන දෙ උත්සිද්ධ වෙනවා. ඉතින් එව්වා බැලුවොත් හිතයි මොනාද මේ සමහරක් රංගන ශිල්පීන් දේශපාලනයට ඇවිල්ලා ඇත්තටම කරපු දෙයක් නැහැ. ඒගොල්ලන්ට තිබ්බ අවස්ථාවල් මග අරගත්තා. සමහරක් අයට එක එක චෝදනාත් ආවා. ඉතින් එහෙම කියලා ඒ හේතු අරගෙන තවත් කෙනෙකුට ඒකෙන්ම ඒ හැද්දෙන්ම බෙදෙන එක එච්චර සුදුසු නෑ. ඉස්සල කල්පනා කරලා බලනවා මම මේ රටේ කොච්චර කැපවීම කරලා තියෙනවද. මම ඔය කියන එක ජරා ටෙලි නාට්‍යයකවත් ජරා චිත්‍රපටයකවත් වෙනත් බාල දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ට ඒ කියන්නේ මිනිස්සුන්ට රසස්වාදය මොට කරලා නැහැ. මම අදටත් බොහොම සන්තෝෂයි එක මෙගා නාට්‍යයක මම තාම රඟපාලා ඉස්සරහට රඟපාන බලවෘතු නෑ. මේ මෙගා නාට්‍ය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ප්‍රමිතිය ඒවල කරන විදිය ඒකට ගැළපෙන මේ අද තියෙන මෙගා නාට්‍ය ඇවිල්ලා මේ දෙබස් කියන්නේ බලන්න කිසිම එතනට ඇවිල්ලා සමහරක් ලියන දෙබස් ටිකක් කියන්නේ. එහෙම නැත්නම් ඒ වගේ සිද්ධියක් දීලා ඔය කියාගෙන යනවා දෙබස් ටිකක්. එකම ෆ්‍රේම් එක තියෙන්නේ. ඉතින් මේකට වෙනස් වෙන්නෙත් දුර රූපයකින් වගේ නිකන් දෙතුන් දෙනෙක් ඇවිල්ලා නිකන් කතා කරලා මිනිසුගේ කාලය නාස්ති කරලා කිසිම වැදගත් මෙව්වා අනාගතේවත් යහපත් රජයකින් මේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන් පෙර නිමිති තමයි මම දකින්නේ. අන්න ඒකටද පෙරමුණ ගන්න හදන්නේ. එහෙම නැහැ. සිනමාව කලාව මට ලැබෙන අවස්ථාව මොකද්ද? ඒ අවස්ථාවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ කිරීම තමයි ඒ ඕන දෙයක් කෙනෙක් කරන්න ඕනේ. තමන්ට ලැබෙන දෙයින් තමන් ඉතාමත් හොඳම දේ කරන්න ඕනේ. ඔන්න ඕක තමයි මගේ අවශ්‍යතාවය සහ මං හැබැයි මම ඕන දෙයකට මං ඔට්ටුයි. දුන්නොත් ඉල්ලනවා නැත්තම් උදව් කරනවා. මම ඉල්ලන එකේ වටිනාකමක් තියෙනවා. මොකද මගේ වටිනාකම තේරුම් ගත්තොත් එතෙන්දී ඒකට ලබා ගන්න පුළුවන් ආලෝකය සහ ඒකට ලබා ගන්න පුළුවන් ආකර්ෂණීය తත්ව තවත් වැඩි. අන්තිම මම යමකට එක වැඩ කරනවා මගෙත් අදහස් උදහස් ලබා දීලා ඒ හැමතිස්සෙම ඒ කරන වැඩේ අතිසාර්ථක කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් ඒකෙදි මම හිතනවා ඒ අවස්ථාව උදා වුණොත් ඒ විදිහට මම මගේ දායකත්වය ලබා දෙයි. එහෙම නෝනා කියලා මගේ කිසිම හිතේ කනගාටුවක් නැහැ. මොකද මම හිතනවා මේ රටේ යම්කිසි
වැඩක් කරන්න ඒ වගේ ධූරයක් බාරගෙන මොකක් හරි දෙයක් කිරීමට ලැබෙන අවස්ථාව මේ රටේ ජනතාවගේ යම්කිසි ලාභයක් සඳහා කරන දෙයක්. නමුත් ඒක මට නොලැබුණා කියන්නේ ඒ ලාභය මට ලැබෙනවා. මට ඒ කාලය ඉතුරු වෙන. මගේ සිතඟි පරිදි මගේ ඉදිරියට තියෙන දේවල් කරගෙන යන්න මට හොඳට පසුබිම්. ඔව් දැන් කොහොමත් ඇතින් mantri වරප්‍රසාද කප්පාදු වෙලා නිල වාහන නැති විශ්‍රාම රූප නැති නිකම්ම නිකම් mantri තනතුරු විතරක් හිමි වෙන ගරු සේවයක් බවටපත් වෙන ඒ වගේම මේකට අදාළ වැටුප් පමණක් හිමි වෙන තත්යකට mantri ධුරය සීමා කරනවා කියන කාරණාව පිළිබඳව පොරොන්දු සහ ඉඟි ලබා දීලා තියෙනවා. ඒ එහෙමනේ වෙන්න ඕනේ. මේක ජනතා සේවයක් නේ කරන්නේ. අර ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම රැකේ වගේ ජනතාව වෙනුවෙන් ඉන්න මිනිස්සු ජනතාව රකින්නවා. ඉතින් ඒ ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන මිනිස්සු සැබෑ මිනිස්සු රැකීම ජනතාවගේ යුතුකමක්. ඉතින් ඒකෙත් තමයි මම හිතනවා හැමතිස්සෙම මෙදා සැරේ ජාතික ජන බලවේගයට උපරිම දායකත්වයේ මිනිස්සු ලබා දෙයි කියලා. හොඳයි අපි අවසන් කරමු. රටේ ජනතාවට තීරණය ගන්න අපි බාර කරනවා. දැන් මේ කමල් අද්දරාජ්ජ කියන අපේ ආදරණීය කලාකරුවා අපි දැක්කා ජාතික ජන බලවේගයේ වේදිකාවේ ඉන්නවා. දැන් කියනවා චන්ද ඉල්ලන්නත් ලෑසි කියලා. ඕන්නම් ඕන්න ඕන මා ඕනේ නා. අපි බලමු දැන් මේ වැඩසටහන නරඹාවේ අපේ අනුර කුමාර සනායක ජනාධිපතිතුමත් ඒ අයටත් තීරණයක් ගන්න පුළුවන් මේ කිව්ව කාරණා එක්ක තමන්ගේ දේශපාල වේදිකාවට ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණ වේදිකාවේ මහමැතිවරණ සටනට මේ වගේ කලාකරුවන් සම්බන්ධ කරගන්නවද කියන කාරණාව පිළිබඳව තීරණයක් ගන්නට පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබතුමා කියලා ගොඩද අපි හැමදාම කියන්නේ කමල් අයියේ කියලා ආදරේට. බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි අපිත් එක්ක වැඩසටහන නරඹන්න සම්බන්ධ වුණාට.